हेलो हाय नाउ लिटिल फ्रेंड्स 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 वेलकम यस सो वेलकम टू आवर प्रोग्राम यस यस वेलकम वेलकम सनु यस අද මොනවද අපි ඉගෙන ගන්න? අද අපි ඉගෙන ගන්න යන්නේ කලින් පාඩමේ continuation එක. හරි. එහෙනම් ඉතින් කලින් පාඩමේ අපි ඉගෙන ගත්ත දේවල් එක්ක තව දේවල් එකතු කරලා ගොඩක් දේවල් ඉගෙන ගන්න තමයි හදන්නේ. අද ප්‍රෝග්‍රෑම් එක එහෙනම් අපි පටන් ගමු. මේ English class. It's easy as 1 2 3 Viraj, did you go through what we did the last time? Yes. What did we learn the last time? Is question. Yes, question starting with is. Ada, abhi gana gaane hai. Questions. Ada, questions. Hello, ada abhi gana gaane hai. Questions starting with a. A. Are you? 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 Are you
sentences questions වලට හරවන විදිය. හරිද? හරි. ඒකට ආදායම් රට ගියාම ඔය රෙස්ටෝරන්ට් එකකට. ඔය රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා දැන් ඔය මෙනු එක බලනකොට මෙනු එකේ තින්ද වල අඩු තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඔව්. එතකොට මොකද අයව කාලා නැන්නේ කලින්? ඔව්. යහපත ටේබල් එකේ ඉන්නේ කිනා කන්නේ කරි රස කර කර යා කන. ඔව්. දැන් ඉතින් එපා. තාම නැන්නේ කැමරක. එහෙම දැකලා දැන් ඔයාට ඕනේ එයා මොකද කන්නේ කියලා බලන්න. ආ මොනවද කන්නේ කියලා බලන්න. දැන් එතකොට ඒ වගේ ක්වෙස්චන් එකක් ෆෝම් කරන්න නම් අපි ආ කියන වචන යූස් කරලා ඉස්සලාම ක්වෙස්චන්ස් හදන්න ඉගෙන ගන්න ඕනේ. හරි. කියන්නේ අපි කොහරි තැනකට ගියාට පස්සේ අපි මොනවද කියලා දැනගන්න ප්‍රශ්නයක් අහන්න අපිට ආ කියන එක වැදගත් වෙනවා. මොකද අපි කියන්න පුළුවන් දැන් එයා මොනවද කන්නේ කියලා අහන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඔය එක එක තැන් වලට ගියාම දේ කියලා කියන වචන යූස් කරනකොට අනිකට ලස්සනයි. ආ. ඒ නිසා මෙන්න අද උගන්වන පාඩම ගොඩාක් ඉම්පෝටන්ට් වෙනවා. හරි. දැන් අද උගන්වන පාඩමෙන් ඔයාලට තාම කියලා කාගෙන්වත් අහන්න බෑ. බෑනේ, ඔව්නේ. දැන් පළවෙනි ටික විතරයි. හරි. හරි. දැන් ඔයා ඉස්සලාම කිව්වා we are learning. We are learning. කොහොමද මේක ප්‍රශ්නෙකට හරවන්නේ? අපි කලින් පාඩමේ ඉගෙනගත්ත විදිහට වගේ නම් are we learning? Very good. Are we learning? Hari. එතකොට inversion එකක්. We are learning. ආ එක දැම්මා. ඉස්සරහට මේ එක මැදට learning අන්තිමට. Are we learning? Hari. තේරුණාද? හරි. දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. අර මතකද අපි කලින් ඉගෙන ගත්තා දැන් we are එක we are කියන පුළුවන්. They are එක they are කියන පුළුවන්. They are කියන්න බලන්න. දැන් සමහර වෙලාවට ඔයාට දැන් ප්‍රශ්නයක් දුන්නොත් එමේ exam එකක වගේ මොකක් හරි. හරි. They are eating කියලා තිබ්බොත් ඔයා දැනගන්න ඕනේ they are කියලා කියන්නේ they are eating. හරි. හයිද? එතකොට ඔයා they are eating කියලා දැනගත්ත ගමන් ඔයාට ලේසි are they eating කියලා ප්‍රශ්නේ හදන්න. හරි. හරි. ඊට පස්සේ මට කියන්න ඔයා කිව්වා we are learning they are singing කියලාද කිව්වා. ඔව් they are singing. ඒක question එකකට හරවන්න බලන්න. They are singing. They are singing. No. They are singing. They are singing. They are singing. Wrong. මොකද ප්‍රශ්න කිව්වා? ඇයි ඒක වැරදි කියලා ඉතින්? They are singing. මට තේරෙන්නේ නැහැ නසම්. මං කිව්වනේ. ඔව්. They are කියලා කිව්වහම අපි දැනගන්නුනේ ඒ කියන්නේ they are. They are. එතකොට are they singing?
are they singing? Not are they are singing. Oh, are they singing? Okay, okay. මොකද මම answer card දුන්නේ they are singing කියලා. They are singing. Are they singing? ඒකට ඒක අපි දැනගන්න ඕනි. They are එක ටිකට කර. හරි 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 හරි. තේරුණාට හරි. එතන ඒක පොඩ්ඩක් ඉතලා බලන්න ඕන. දැන් contraction එකක් තිබ්බහම ආ දැනගන්න එක දෙකට කර. හරි. මට දා කියලා දෙන්න බැරුණානේ. දැන් contraction එක කියන්නේ මොකක්ද? දන්නේ. ඒකනේ contraction එක කියන්නේ they are කියන එක අපි they are කරාම එකට කියන්නේ contraction එක. ආ හරි. කියන්නේ they are කියන දෙක එකට කරාම කරනවාට කියන්නේ අපි contractions. මේකයි. මොකද contract කරනවා කියන්නේ මෙච්චර size පුඩික. ආ එතකොට වචන දෙකක් එකට කරාම එකට කියන්නේ contraction. contraction. ඒ කියන්නේ අකුරුත් ගලවනවා. ඕනේ. හරි. දෙක තේරුණාද? දැන් තේරුණා. හරි. එතකොට මට කියන්න you are listening කියන එක කොහොමද කියන්නේ question එක. Are you listening? No no. Listening. 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 Are you listening? Very good. ඒක හරි ලේසි. උත්තරේ ගන්න. දැන් ඉන්නේ are you listening නම් listening හැමම තියලා අර්ධක switch කර. හරි. Complicate වෙනවා නම් අමාරු වෙනවා නම් වෙන්න තියෙන්නේ contraction එක තිබ්බොත් විතරයි. හරි. ඉතින් අපි දැනගන්න ඕන තුෂ්. කාලා අයින් කරන්න. මෙහෙම එකකුත් තියෙනවා. ඔව්. දැන් කියමු දැන් he නෑ he නෙමෙයි we are talking about are. ආ. You are hungry. Are you hungry? ඉතින් මෙහෙම කිව්වොත් you are not hungry. Are you not hungry? Are you are not hungry? වාට බඩගිනි නැහැ. ඔව්. වාට බඩගිනි නැද්ද? Are not you hungry? Are not you hungry? එහෙනම් Are you hungry? එකම ප්‍රශ්නේ. එකම ප්‍රශ්නේ වෙනස් වෙන්නේ අර විදිහට. මොකද are you hungry කියලා කිව්වොත් හැමතිස්සෙම උත්තරේ I am hungry නෙමෙයිනේ. ඕනේ. ඔයාලට සමහරවිට hungry නැතුව ඇති. ඔව්. එහෙමනේ. ඒතර are you hungry? You are not hungry. Are they hungry? They are not hungry. They are not hungry. ඉතින් බඩගින්නේ නැත්නම් බඩගින්නේ. පිළිතුරු දෙන විදිහට වෙනසක් තියෙනවා. Yes. හරි. එතකොට ඔයාලට තේරෙනවද වෙනස? බඩගින්නම් බඩගිනි කියලා කිය. බඩගින්න නැත්නම් බඩගිනේ කියලා කිය. හරි. තේරුණාද? හරි. හරි. දැන් හරි. මම ඔයාට sentences දෙනවා. මට චුටියාලෝ කොමෙක කියලා විරාජුත් එක්කලා ප්‍රශ්න අහන්න. හරි. First question. We are students. Are we students? Students, students. Very good. එතකොට they are girls. Are they girls? Very good. එතකොට you are cute. Are you cute? There you go. Very good. Hi. Now what තේරුණා නේක? Oh. What did we learn? We learned our questions. Right. Our questions තමයි. අපි එක මෙහෙම කියමු. We learned how to form our questions. අපි ඉගෙන ගත්තා our questions හදන විදිය. ආයක යූස් කරලා කොහොමද questions හදන්නේ? හරි. දැන් ආ යූස් කරලා questions හදන්න පුළුවන් you we they වලට විතරයි. හරි. හරිද? හරි. එතකොට ආ they hungry කියලා දැම්මොත් එහෙම ඔයාලට බඩගිනිද? එතකොට they are hungry. They are hungry. Are they hungry? Are you listening කියලා කිව්වොත් Are you listening? ඔයාලා අහගෙන ඉන්නේ. අහගෙන ඉන්නවද? ඔව්. එතකොට they are listening. Are they listening? ඒ වගේ you we they මේ හැම එකටම ඔය structure එක use කරලා අපි questions හදන්න පුළුවන්. Very simple. ආ එක ඉස්සරහට ගන්න. Very easy. හැබැයි පටලවා ගන්න එපා. අපේ contractions ආවම ඒ විරාජ්ට උනේ පොඩ්ඩක් අර they are ආවම they are කියලා කඩලා ඔයගොල්ලෝ question එක ගන්න.
ඔව් එතකොට උත්තරේ වෙන්නේ ක්වෙස්චන් එක වෙන්න ඕනේ ආ දේ හංගි නැත්තම් ආ දේ ආ හංගි වෙන්නේ නැහැ අන්ඩර්ස්ටෑන්ඩ් අන්ඩර්ස්ටුඩ් වෙරි ගුඩ් හරි let's go for a very short break then. Okay now we are going to small break we are going for a small small break. welcome back welcome back indeed okay second part of today's lesson okay I am ready very good then api gana ganne articles gen articles articles gana dannawada articles gana articles gana danno mona dan articles kiyala kiyanne paper articles neme oh kaida articles kiyala kiyanne a and an confuse wetcha kattida kiyala denna a an yes then ape english hodiye english alphabet eke letters 26ක් තියෙනවා oh 26ක් තියෙනවා kene a b c d e f g h I j k l m n o p q r s t u v w x y z then z z then අපි චූටිවලුනේ මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා ඔව් අය අන්නවද සමහර වෙලාවට අපි චූටිවලු ඇසබට් එක කියදී a b c d e f g h I j k l m n o p ආ කියලා තමයි. ඒක වැරදි. ඇයි? මොකද? A B C D E F G H I J K L M N O P. L M N O P නෙමෙයි. ආ එතකොට L N O L M N O P කියලා කියන්නේ එක අකුරක් වගේ වෙනවා නේද? ඔව්. L M N O P. හරි. L M N O P කියලා කියන හුරු වෙන්න ඕනේ. හරි. ඉංග්‍රීසි හොඩිය ඉංග්‍රීෂ් ඇල්ෆබෙට් එකේ පාර්ට්ස් දෙකක් තියෙනවා සිංහල හොඩිය වගේ වගේමයි දැන් අකුරු පහකට කියනවා වොවල්ස් ආ සොර වෙරි ගුඩ් අනිත් 21කට කියනවා කන්සොනන්ට්ස් ආ ව්‍යංජන වෙරි ගුඩ් දැන් අපි දැන් ආටිකල්ස් ජාති දෙකක් තියෙනවා ඔව් ඒ වගේම ඇන් 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 පාවිච්චි කරන්නේ අර වොවල් පහට ආ ඒ කියන්නේ අර වොවල් එකකින් වචනයක් ආවොත් ඒ වචනෙට කලින් ඇන් කියලා තමයි පටන් ගන්න. ඒතර ස්වර වලට පාවිච්චි කරන්නේ ඇන්. ආ ස්වර වලට පාවිච්චි කරන්නේ ඇන්. හරි. එතකොට කන්සොනන්ට්ස් වලට පාවිච්චි කරන්නේ අ. අ ඒ කියන්නේ ව්‍යංජන අකුරු වලට පාවිච්චි කරන්නේ අ. දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් සිංහල හොඩියේ ව්‍යංජන නෙමෙයි ඉංග්‍රීසි වල කන්සොනන්ට්ස් වෙයි. හරි. තව වෙන වෙනම ඉගෙන ගන්නත් ඕන. ඔව්. හරිද? දැන් මෙහෙම එකක් තියෙනවා. අ ඇන් පාවිච්චි කරන්නේ අපි නවුන්ස් වලට. හරි. මොකද for example මෙහෙම ගත්තොත් බෝල්. බෝල්. බෝල් එකක් කියන්නේ නවුන් එකක්. නවුන් එකක්. හරි. B එක වවල් එකක්ද? කන්සොනන්ට් එකක්ද? ආ වවල් එකක් නෙමෙයි. ඒ කියන්නේ කන්සොනන්ට්. ඔව්. එතකොට අ බෝල්. අ බෝල්. වෙරි ගුඩ්. හරි. දැන් verb එකක් ගමු. verb එක. run. run. R කියන්නේ consonant එකක්ද vowel එකක්ද? consonant එකක් ඒ කියන්නේ a run. a run. දැන් මේ දැන් කිව්ව article එක දාන්නේ nouns වලට විතරයි. ඔව්. එතකොට verb එකක් vowel එකකින් පටන් ගත්තත් consonant එකකින් පටන් ගත්තත් article එකක් දාන්නේ නැහැ. හරි තේරුණා එතකොට මතක තියාගන්න nouns වලට විතරයි articles use කරන්නේ ඒ කියන්නේ a and කියන articles use කරන්නේ nouns වලට විතරයි තේරුණාද එතකොට දැන් noun එක first letter එක vowel එකක් නා you use an හරි if it's a consonant you use a now there's another problem yeah there's another problem. The problem is, දැන් අපි මෙතන ඉගෙන ගත්තේ vowel එකකින් පටන් ගන්නවා නම් an කියලානේ. ඔව් නේ. මේ basic එක. ඔව්. මෙතන එහාට ගිය තව theory එකක් තියෙනවා. ආ ඒ කියන්නේ අපිට තව ගොඩක් දේවල් මේ ගැන ඉගෙන ගන්න තියෙනවා. මොකද දැන් practically බලනකොට මේ a and කියන මේ articles දෙකේ වෙනස්කම්
යූස් කරන්න නැත්නම් ඒ වෙනස්කම වෙන්නේ සවුන්ඩ්ස් වලින් වෙන්නත් පුළුවන්. ආ ඒක ටිකක් කොම්ප්ලෙක්ස්. ආ ඒ කියන්නේ අපිට ඒක තව ඉස්සරහදී ගණන් ගන්න පුළුවන්. එතකොට අපි වවල්ස් වල සද්ද අපි try කළ බලන්න ඕනි. එතකොට සමහර වෙලාවට වවල් එකක් තිබුණට අ දාන්නත් පුළුවන්. ආ ඒ කියන්නේ එහෙම අවස්ථානු තියෙනවා. ඒ කියන්නේ අපි ඒක ශබ්ද කරන විදිහට. ඔව්. හරි. ඒවා අපි ඊළඟ පාඩමේ නැත්නම් ඉස්සරහ පාඩමේදී ගලනවා. හරි. දැන්ට මේක මතක තියාගන්න. හරි. ව්‍යාස මතක ගල කියන්න වවල් එකක් නම් දාන්නේ එන්. ගුඩ්. කන්සොනන්ට් එකක් නම් දාන්නේ අ. වෙරි ගුඩ්. හරි. තාමෝටම තේරුණා නේද? හරි. දැන් අපි ওই ඩවුට්ස් තියෙන අයට ක්ලියර් කරන්නත් එක ගේම් එකක් හරි කරමු. හයි මං දැන් ඔයාට කියනවා විරල් නවුන්ස් වගේ. හරි. දැන් මේ නවුන්ස් ASCII අරමේ සවුන්ඩ්ස් වලින් එන නවුන්ස් එහෙම මොකුත් නැහැ. හරි. ප්ලේන් බේසික් නවුන්ස්. හරි. ඔයාට තියෙන්නේ මට කියන්න යූස් කරනවද ඇන් යූස් කරනවද කියලා. හරි මං කියන්න. ලැස්තිද? ලැස්ති. ලැස්තිද? හරි ඔන්න ඔක්කොම මට කියන්න. හරි. Your first word is ඕක් එන් වෙරි ගුඩ් අයියේ වවල් එක කිස්සරාට එදිලා තියෙනවා ඕ අකුර ඕ අකුර එන් ඕක් එන් ඕක් වෙරි ගුඩ් සෙකන්ඩ් වර්ඩ් කැප් අ කැප් අයියේ අයියේ වවල් එකක් නෙමෙයි ඉස්සරහට එදිලා තියෙන්නේ සී කියන්නේ කන්සන එක වෙරි ගුඩ් third word හරි sun a sun very good හරි අයියේ consonant එකක් තමයි යෙදලා තියෙන්නේ s very good හරි your fourth word eel an eel very good මොකද e කියන්නේ vowel vowel එකක් හරි නේද හරි your fifth word rug a rug rug no plural rug rug ai a rug rakura bavalle kak neve very good hari your sixth word rat a rat very good mokada r kiyanne consonant ekak consonant ekak very good hari your next word egg an egg very good mokada e kiyanne bavalle kak next word table a table t kyanne consonant ekak very good hari card a card okada c kyanne consonant ekak very good ear an ear very good mokada e kyanne vowel ekak hari ta wacana thunak denna wat hari මට කියන්න බලන්න. box කිව්වොත් a box. අයියේ. b අකුර consonant එක. consonant. consonant. sure නේද? අපි ටග්ගාල බලමු. consonant කියන වචනේ හරියටම pronounce කරන්න කොහොමද? consonant. 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 හරි. තේරුණා නේද? තේරුණා. එතකොට දැන් මට කියන්න ඔයා විරාජ්. දැන් ඔයගොල්ලන්ගේ ඔය ඔක්කොම ලගේම මම අහුවනේ ප්‍රශ්න. හරි දැන් මට කියන්න. vowels තියෙන nouns පහක්. ඒ කියන්නේ n use කරන පුළුවන් nouns පහක්. හරි. elephant. එතකොට ant. apple. ඊට පස්සේ arm. ඊට පස්සේ ash very good very good round of applause hari den therna data hari den earth therna oh anu therna oh vowels therna consonants therna oh and we are done yes hi what did we learn today questions questions we learned questions starting with the word are. We used are for we they and you so we learned how to use
are, how to form a question using the word are. Am I correct? Yes. Hi. Then we learnt articles. Articles. A, an. Very good. Mm. And these two are separated or used based on vowels and consonants. Hari. අපි ගොඩක් දේවල් අද ඉගෙන ගත්තා. දැන් අද ඉඳන් මං සමර එක කැණි ඉංග්‍රීසි වලින්. ඔන්න චූටි යාළුවනේ ඔන්න දැන් සමර එක කියලා ඉගෙනයි අපි සනු. දැන් ඕගලන්ට පුළුවන් ඕගොල්ලෝට අපේ පාඩමේ තේරුම් නැති දේවල් තව මොනා හරි ඕගොල්ලන්ට අපෙන් අහන්න තියෙනවා නම් අපිට ලියලා එවන්න අපේ ඇඩ්‍රස් එක දැන් මම කියන්න හදන්න. Our address is number 244/9. Number 244/9. Dinesh Place, Kadula Road, Malambe. Good. If you want to call us, please contact 0768212266. Very good. And with that, අපි ප්‍රෝග්‍රෑම් එක අන්තිමට එවලා තියෙනවා. ඔව් එහෙනම් අපි යනවා අපි ආයෙත් හම්බ වෙමු. English plus. It's easy as 1 2 3.